पेने सिंहराज वसीवनांतरे माय इतना ईटे हाँ पत्ते कौर दे कुकुले गंग कुकुले गंग हरि अपूर सिद्धियानवाणी मटत् होरेन मगे सितिन बिंदेन बिंदादरे सोरागिन मगे हित मुबरागिन गिहिन कियन्न वगे सिद्धियक् मे वडे वेन्ने मी पागमति कुकुले गंग दन्नेत् नै कुकुले गंगट होरेन कुकुले गंगे वतुर मी पागमति कौद होरकं करनवा कौद होरकं करन्ने ऐ होरकं करन्ने मेक बहु लस्सन कथावक् मे लस्सन कथाव अपि ओबट कियनवा ओब अहगिन इन्न मीपागमदी कुकुले गंगट अलुत्तडक्केनवा मेक लस्सन वेडक् मे तियन्ने मीपागम वेल मे वेल ओबट पेनवद यकड वेटक् तियनवा मेन्न मे वेटेन तमयि कुकुले गंगटत् होरेन कुकुले गंगे वतुर होरकं करन्ने अत्तटम कुकुले गंगे दन्ने नै मोकद वेन्ने कियला हबै ओय होरकं करन वतुर अतर कोहे हरि कोट कैल्लक् एहेम नैत्तम मोन हरि कुनु रडु तिबिला ओय वतुर हरियटम अतुलट गन्न बेरि वुनोत् मोकक् हरि प्रश्नयक् वेन्न पुलुवन् कियला हितपु हिंदा वेन्न नैति अर उडिन् यकड अतक् बलागेन इन्ने එහෙම ප්‍රශ්නයක් වුණොත් ඔය යකඩ අත පල්ලෙහාට එනවා. ඇවිල්ලා ඔය තියෙන කුණරඩු සේරම ඉවත් කරලා දානවා. මෙතන ලොකු තාක්ෂණික කතාවකුත් තියෙනවා. ඒත් එක්කම සංවර්ධනීය ප්‍රවෘත්තියකුත් තියෙනවා. මේ ඔක්කොම ඔබට කියන්න. අපි බලමු. कुकुले गंगे होरकंकरण वतुरटिक मेन मे कानुदिगे पल्लेट गलागिनवा ओहम गलागिन मेन मे वेटे हेपिनवा मे एक्ट वेटंकर मे इसहाट गलागिन वतुरती कलब अड़कर ඊට පස්සේ මේ වතුර ටික වැටෙන්නේ මෙන්න මේ මීටර් 90ක් දිග බේසමට. අර කැළඹුම අඩුවිච්ච වතුර ටික ඊට පස්සේ ඉස්සරහට ගලාගෙන යනවා. වැලි ටික යටට යනවා. කොහොම ඉස්සරහට ගලාගෙන යන වතුර අන්තිමට ලොකු ටැංකියකට වැටෙනවා. ඒ ටැංකියෙන් උමකට යනවා. ඊට පස්සේ ලොකු වැඩක් වෙනවා. ඒ වැඩේ පස්සේ කතා කරන්න පුළුවන්. එතකොට කුකුලේ ගඟට මොකද වෙන්නේ? ඒ කතාවයි මේ කියන්නේ ලෑස්ති වෙන්නේ. කුකුලේ ගඟ මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මෙන්න මේ අරලා තියෙන දොරටු හතරෙන් කුකුලේ ගඟ එළියට එනවා. එළියට ඇවිල්ලා පුරුදු පාරේ සුපුරුදු ගමන යනවා. යම් විදියකින් මේ දොරටු හතර වැහුවොත් මොකද වෙන්නේ? එහි මුළු කුකුලේ ගඟ හිඳෙනවා. එදාට පල්ලෙහා ඉන්න මාළු ඔක්කොම මැරෙනවා. ඒ නිසා ඒ වගේ කනගාටුදායක ප්‍රවෘත්තියක් ඔබට කියන්න අපිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ සතුටුයි. හේතුව මේ දොරවල් හතර කවදාවත් වැහෙන්නේ නැහැ. කුකුලේ ගඟ මේ කිසිම දෙයක් දන්නේ නැතුව ඔහොම පල්ලෙහාට ගලාගෙන යනවා. අන්තිමට මොකද වෙන්නේ? අහිමි වෙන වතුර ටික ආයේ හම්බ වෙයිද? जनक यंत्र देख स्थापने तेन मेक पोलमीदा अडी हारसी पनहा जटिंतमी गलकोहर आगे मेहि मेघवट हतलिय दारे तो जनक यंत्र दिखा जनट स्थापित कल तेन वा मेकट अभी मेषीन हॉल फ्लो के पेनवा जनक यंत्र इहल को पे मिथनी मेक एलिवेशन 18 के लिए अभी किया मशीन हॉल फ्लो मीट पल्ले हाथी जनरेटर फ्लो एक अपने बला मिथन अत्र ताक्षणिक बदली करना जनरेटर के एक्सीटेशन सिस्टम के अतमा मिथन तीरने उड़म खेल अभी जनरेकर अभी
ජෙනරේටර් එකේ රෝටර එකට එහෙම නැත්නම් මැද්ද කැරකෙන රෝටර එක කියලා අපි හඳුන්වන්නේ ඒකට සරල ධාරාවක් සපයන්න ඕනේ ඒ සිද්ධිය කරන්නේ මේ උපකරණයෙන් ඉතින් අපි මේකට ස්ලිප් රින් කියලා තමයි කියන්නේ මේ දැන් අපි දකින්නේ උපකරණය ඔව් ඒ උපකරණය තමයි අපි දකින්නේ ඉතින් තමයි මේ රෝටර එකට අපි DC කරන්ට් එකක් දෙන්නේ ඒකෙන් තමයි අවශ්‍ය කරන මැග්නටික් ෆීල්ඩ් එක يعني චුම්බකය නිර්මාණය කරන්නේ මේ චුම්බකය නිර්මාණය වෙනවා පස්සේ තමයි මේ බටේ තියෙන ස්ටේටර් කොයිල් එකේ විදුලිය නිෂ්පාදනය වෙන්නේ බැරි විස්තර කතා කරන්න අපිට පල්ලෙහාට යන්න වෙනවා පල්ලෙහාට යන්න වෙනවා හරි පල්ලෙහාට යන ගමන් දැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ තැත්තක් වල ගහලා තියෙන බෝඩ් එකක් ෂුවර් නැත්තම් අහන්න කියලා ඔව් මෙහෙමයි අපි ඇත්තටම මේ මේ විදුලි බලාගාරය ඇත්තටම විදුලිය ජනනය කරන තැනක් දැන් සාමාන්‍ය කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි ඉතින් මේ වැඩ කරනකොට අපි හැමතිස්සෙම සලකනවා පුද්ගලයන්ගේ ආරක්ෂාව සේෆ්ටි ෆස්ට් මුලින්ම එක පුද්ගලයන්ගේ ආරක්ෂාව ඊට පස්සේ උපකරණවල ආරක්ෂාව ඊට පස්සේ තමයි අපි මේක විදුලිය ජනනය කිරීම ගැන හිතන්නේ ඉතින් ඒක තමයි අපි ඒක හැමෝටම හැමතිස්සෙම මතක් කරනවා ඒකට තමයි අපි මේ මිත්‍ය මේ පොස්ටර් වලින් පැහැදිලි කරලා තියෙන්නේ නොදන්න දේවල් අතපත ගන්න යන්න එපා යන්න එපා හරි අපි පල්ලෙට කියලා බලමු හරි දැන් අපි ආවේ බලාගාරයේ පහළම අඩියට. මම මේ මොකදන් කියන්නේ ඇල්ටෝ කියලා. ගඟ හරස් පුරාන පස්සේ උමග දිගේ යන වතුර අවසානයේ ඉන්නේ ටර්බයින් යන්ත්‍රයෙන් ඇතුල් වීමට කලින් ඉන්නේ මෙතන තමයි. ආරම්භයේදී මීටර 6.4ක් විස්කම්බේකින් තිබුණ ජල පහරමයි උමග. අන්තිමට මෙතන එනකොට මීටර 1.4ට අඩු වෙනවා. ඊපස්සේ අපි මෙතන දින විශේෂ උපකරණයක් අපි මේකට කියන්නේ මේ ඉන්ලට් වැල් කියලා
සාමාන්‍ය MIB කියලා තමයි හඳුන්වන්නේ. මේ මේ වැල් එක තමයි වැල් එක තමයි පාවිච්චි කරන්නේ ආරම්භක සහ වැහෙමඩ ලැබෙන්නේ ඇතුළට යන වතුර ප්‍රමාණය අතර කරන්න. මේ වැල් එක ඇරියට පස්සේ තමයි අපි දැන් ගන්න ස්ටාර්ට් කරන්න පුළුවන්. දැන් ඔතන පේන මේ මේක ඇරලා තියෙන්නේ අතර අර අර තියෙන කවුන්ටර් වේට් එක පිට ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මේ මේ සර්වෝමෝටර් එකෙන් තමයි මේක පාලනය කරන්නේ. දැන් ඇරලා තියෙන්නේ ඊට පස්සේ වතුර ඇතුළට යනවා. ඊට පස්සේ ටර්බයින් යන්ත්‍රය කරකුණාට පස්සේ පහළට එන වතුර අපෝ බකට යන්නේ. ඔයාලට බලන්න පුළුවන් ඒ උපකරණය අපි එකට කියන ඩ්‍රාෆ්ට් ටියුබ් කියලා. මේ තියෙන ඩ්‍රාෆ්ට් ටියුබ් එක මේකෙන් තමයි ටර්බයින් යන්ත්‍ර කරකුණාට පස්සේ වතුර ලකට යන්නේ. ඒ කියන්නේ කුකුලේ ගඟෙන් ණයට ඉල්ලගත්ත වතුර ටික ආපහු දාන්න විතරින් තමයි ඔය පාවිච්චි කරලා මෙතනින් ආයෙත් උදාහරණයක්. මේ ඩ්‍රාෆ්ට් ටියුබ් එකෙන් එළියට යන වතුර සම්බන්ධ කරන ටේල් රෙස් චැනල් එකට අපි එක ටේල් රෙස් චැනල් එකක් කියලා හඳුන්වන්නේ. ඒ උමග කිලෝමීටර් 1.6ක් ආපහු ගිහිල්ලා තමයි ගඟට වැටෙන්නේ. මෙතන තියෙනවා ජනකයන්ත්‍රයේ නිෂ්පාදනය වෙන විදුලිය එළියට රැගෙන යන සන්නායකය තමයි ඔබට ගලන්ට මේ දකින්න ලැබෙන්නේ. මේ 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 කම්බි දෙකක් අතර වෝල්ටීයතාවය තියෙනවා 13800ක්. මේක සම්බන්ධ වෙනවා ජනකයන්ත්‍රයේ ප්‍රධාන පරිණාමකයට. අපි ඒක ජෙනරේටර් ට්‍රාන්ස්ෆෝමර් කියලා හඳුන්වනවා. මේ මේ මෙය ජෙනරේටර් ට්‍රාන්ස්ෆෝමර්කින් පස්සේ වෝල්ටීයතාවය 132000ට වැඩි වෙනවා. පස්සේ තමයි මේක ජාතික පද්ධතියට සම්බන්ධ වෙන්නේ. ආගමදී කුකුලේ ගඟටත් නොකියා විදුලි බලාගාරයේ පැත්තට හැරෙන ජලධාරාව එහෙම්ම බලාගාරයට යනවා. ගිහිල්ලා ජාතික විදුලි නිෂ්පාදනයට උපරිම ධාරිතාවය සහ ශක්තිය ලබා දීලා ඊට පස්සේ කොහෙටද යන්නේ? මේ කතාව තමයි ඔබට මේ කියන්න සූදානම් වෙන්නේ. මේ බලන්න මේ විදිහට බලාගාරයෙන් ඉවතට ගලාගෙන යන්නේ මේ ජලය. මේ කතාව මුකුත් දන්නේ නැති කුකුලේ ගඟ කිලෝමීටර් 8ක් විතර දුර තනියම එනවා. අන්තිමට මෝල් කාවේදී මේ දෙගොල්ලෝ හම් වෙනවා. හම් වෙලා බොහොම සුහදව ආයෙත් මහමුදිර ගලාගෙන යනවා. ඒ ලස්සන කතාව තමයි අපි ඔබට කියන්න මේ උත්සාහ කරන්නේ.